අල්ලමයි බලමු ස්වභාවික භෞමික පරිසර පද්ධති ජෛවිදත්තේ පාඩමේ තියෙන අවසාන පරිච්ඡේදය භෞමික පරිසර පද්ධතිය. කතා කරා මේකදී මුලින්ම අපි කතා කළා ඔක වර්ගීකරණය මතකද ඔයගොල්ලන්ට භෞමික පරිසර වර්ග දෙකකට වෙන් කරනවා වනාන්තර සහ තෘණභූමි කියලා. එතකොට අපි ඉස්සරම හදා කරන්නේ මේ භෞමික පරිසර. ඒ කියන්නේ දැන් අපි මෙහෙම වෙන් කර මතකද ඔයගොල්ලෝ මම ඔබට chart එක මතක කරත් එහෙම පරිසර පද්ධති වෙන් කරනවා ස්වභාවික පරිසර පද්ධති සහ කෘත්‍රිම පරිසර මිනිසා නිර්මිත පරිසර පද්ධති කියලා. ස්වභාවික පරිසර වර්ග දෙකකට වෙන් කරනවා අය ජලජ පරිසර සහ භෞමික පරිසර කියලා. ජලජ පරිසර ආය වර්ග තුනක් තියෙනවා මිරිදිය, කිවුල්දිය සහ කරදිය කියලා. භෞමික පරිසර වර්ග දෙකක් තියෙනවා වනාන්තර සහ තෘණභූමි. එතකොට දැන් අපි කතා කරන්න යන්නේ ඉස්සෙල්ලාම මේ වනාන්තර ගැන. රයිට්. වනාන්තර වල වනාන්තර වර්ග හතරක් තියෙනවා. රයිට්. ඒකෙදි ලංකා හැමෙන ප්‍රධාන වනාන්තර වර්ග හතරක් තියෙනවා. පළවෙනි එක ලියා ගන්න කැපිටල් A තින් වෙන ලියා ගන්න. පළවෙනි වර්ගය මම මෙතන ලියන්නම්. නිවර්තන වර්ෂා වනාන්තර. නිවර්තන වර්ෂා වනාන්තර නැත්නම් තෙත් වර්ෂා වනාන්තර කියලාත් කියනවා. මත්කව ලියා ගන්න. නිවර්තන වර්ෂා වනාන්තර. රයිට්. මුලම කාරණාව කියනවා මුහුදු මට්ටමේ සිට මීටර් 900ක් දක්වා ප්‍රදේශවල පවතී. මේක සාමාන්‍යයෙන් තියෙන්නේ මේ වැසි වනාන්තර තියෙන්නේ ලංකාවේ නම් මුහුදු මට්ටමේ ඉඳන් මීටර් 900ක් දක්වා ප්‍රදේශවල. වර්ෂාපතනය වසර පුරා පවතී. ඒ හින්දා උෂ්ණ තෙත් දේශ ගුණයක් තියෙනවා. ඒක මේකට වැසි වනාන්තර කියන්නේත් එකයි මේකේ නිරන්තර වර්ෂාපතනයක් වසර පුරා වර්ෂාපතනයක් තියෙනවා. උෂ්ණ තෙත් දේශ ගුණයක් තියෙනවා. සාමාන්‍යයෙන් වාර්ෂික වර්ෂාපතනය මේ වනාන්තරවල වාර්ෂික වර්ෂාපතනය එනවා මිලිමීටර් 2000ක් විතර. රතු වැල් ලියා ගන්න එක වාර්ෂික වර්ෂාපතනය 2000යි මිලිමීටර්. වාර්ෂික වර්ෂාපතනය රතු වැල් ලියා ගන්න මිලිමීටර් 2000ට වඩා වැඩි. රයිට්. 2000යි කියලා ලියා ගන්න බෑනේ වඩා වැඩි. මීටර් 40ක් පමණ උස ශාක ඝනව වැඩි ඇත. උස ශාක මේ මේකලමයි මේ වනාන්තරවල මෙන්න මෙහෙම මේ ශාකවල තියෙන පොඩි ස්තරී භවනයක් මම එක පෙන්වන්නම් ඊළඟට. මේ බලන්න මෙහෙම අපි ගත්තොත් එහෙම වැසි වනාන්තරයක මෙන්න මෙහෙම හරි උස ශාක තියෙනවා. අපි ඒවට කියන්නේ නෙරු ශාක කියලා. මම නම් කිරීමට එන්නම්. හරි මේකේ මේ උසම ශාක ස්තරය අපි කියනවා නෙරු ශාක. නෙරු ශාක රයිට්. ඊට පස්සේ දැන් මේ නිරුස්තරය හරි උසම ශාක. ඊට පස්සේ මේ කැනපි ලේයර් කියලා තියෙන මෙන්න මේක අපි කියනවා වියන් ස්තරය. වියන් ස්තරය. වියන් ස්තරය. රයිට්. ඊට පස්සේ මේ පහළ තියෙන ওই පඳුරු වගේ ශාක අපි කියනවා යටි වගාව. යටි වගාව. ඔන්න ඔහම මේ නිවර්තන සිවනාන්තරයක ශාක ලස්සන මොකක් තියෙනවද? ස්ත්‍රී භවනයක් තියෙනවා. ශාක ස්ත්‍රී භවනයක් තියෙනවා. ඒ වගේම මේක තියෙනවා තව ආරෝහක ශාක. හරි මම මෙතන නම් මේ වෙතන නම් කළොත් එහෙම මේ වැල් වගේ එනවා. මෙන්න මේවා අපි කියනවා ආරෝහක ශාක. ආරෝහක ශාක. ඒ වගේම ගස් උඩ හැදෙන ගස් මෙන්න මේවට අපි කියනවා මෙන්න මේ වගේවා අපිශාක. අපිශාක. මෙන්න මේ වගේ ශාකවල පොඩි වර්ගීකරණයක් වනාන්තරවල තියෙනවා. හරි ඉතින් කියන්නේ කාරණාව එතකොට මීටර 40ක් පමණ උස ශාක ඝනව වැඩි ඇත. දැන් ඔයාලා පොඩ්ඩක් ඔය මේ වීඩියෝ එක හෝල්ඩ් කරලා මේක ඇඳ ගන්න. හරි ඔයාලගේ පොතේ ඔය චුට්ටේ කොටුවක් තියෙනවා. ඒ කොටුවේ මේ වගේ පොඩි වනාන්තරයක පැතිකඩක් ඇඳලා නිරුස්තරය, වියන්ුස්තරය, යටිවගාව කියලා ස්තර ටික නම් කරලා අපි ශාකයක් ඇඳලා මේ වැල් වගේ ශාකයක් ඇඳලා එහෙම මේක නම් කරගන්න. රයිට්. ඒක හෝල් කරලා කරගන්න. කරලා ඉගෙන නෝට් එකට එන්න. හරි. රයිට්. මෙතනවා ඕල ඇඳලා ඉවරයි කියලා ඉවරලා සමා මේකට ඉගෙන එන්න ඕනේ. ඛනිජ ප්‍රතිචක්‍රීකරණය බහුලව සිදු වෙලා මේ වනාන්තරවල නිරන්තරයෙන් ඛනිජ ප්‍රතිචක්‍රීකරණයක් වෙනවා. රයිට්. ඒ කියන්නේ ළමයි ඒ කියන්නේ දැන් මේ ගස්වල කොළ එහෙම වැටෙනවානේ. මේ ගස්වල කොළ වැටිලා අතු වැටිලා සමහර සතුන්ගේ මල දරව වැටිලා ඒවා මොකද වෙන්නේ?
මේ පස තුල දිරාපත් වෙනවා. දිරාපත් වෙලා මේකට අවශ්‍ය කරන ෆොස්ෆරස්ද නයිට්‍රජන්ද ඒ වගේ සල්ප මේ වගේ පොහොර ශාක පෝෂක හරි පසට අවශ්‍ය කරන කාබනික ද්‍රව්‍ය කාබනික පොහොර මේ සියල්ල මොකද වෙන්නේ මේ වටන ගස්වල කොළ අතු මල් සහ සත්තුන්ගේ මල් රැවල් වලින් දිරාපත් වෙලා හම්බ වෙනවා. ඊන නිරන්තරයෙන් සාමාන්‍ය තැන් වලට වඩා හොඳ ඛනිජ ප්‍රතිචක්‍රීකරණයක් මේ වනාන්තර වල සිද්ධ වෙනවා. හරි සාමාන්‍යයෙන් කළු පාට හොඳ පසක් මේ අපේ වනාන්තර බලා ගන්න පුළුවන්. තද කළු පාට පසක් බලා ගන්න පුළුවන්. හරි හොඳ ඛනිජ ප්‍රතිචක්‍රීකරණයක් තියෙනවා. රයිට්. අම උදාහරණ ටිකක් කියලා ඉන්නම්. උදාහරණ ලියාගෙන නිල් පෑනෙන් හරි කමක් නැහැ. සිංහරාජය කන්නෙලිය සිංහරාජය කන්නෙලිය දෙදියගල නාකියා දෙනිය මම සල් චුට්ටකින් පෙන්වන්නම් ඒ වනාන්තර රූප ටිකක් හරි සිංහරාජය කන්නෙලිය දෙදියගල නාකියා දෙනිය උදාහරණ ඊගව කාරණාව ශාකවල මුදුන් ස්තරී භවනේ වී ඇත ස්තරී භවනය නිරුස්තරය වියන්ස්තරය වගේ ස්තරී භවනයක් තියෙනවා ස්තරී භවනේ වී ඇත ඒක තියෙන්නේ මේ වසනන්තර වල විතරයි ඈ ශාක මත අපිශාක ආරෝහක ශාක බහුලය මේ ළමේ වනාන්තර වලට ආලෝකයේ ලැබෙන්නේ හරි අඩුවෙන් මාලි අඩු ගන්න වෙනද දාලා බලන්න ආලෝකයේ ලැබෙන්නේ හරි අඩුවෙන් ඒකට හේතුව මේ නිරුස්තරයෙන් යම් ප්‍රමාණයක් වැහෙනවා ඊට පස්සේ වියන් ස්තරයෙන් වැහෙනවා මේ ශාක ස්තරී භවණයේ හින්දා ආලෝකයේ ලැබෙන්නේ අඩුවෙන් එතකොට ඒ හින්දා මේ පහළ මට්ටමේ හැදෙන ශාක වලට ආලෝකයේ අඩුවෙන හින්දා ඒකල්ලෝ ආලෝකයේ ලබා ගන්න මේ ගස්වලේ තිලා වැල් වගේ හෙල්ගෙන නැත්නම් ගස් උඩ අපිශාක වගේ හැදෙනවා. ඒ නිසා මේ වනාන්තර වල ටිකක් සුලබව අපිශාක සහ ආරෝහක ශාක බලා ගන්න අපිට පුළුවන්. රයිට්. ඒක මේ කියන්නේ. දැන් බලමු උදාහරණ ටිකක් ඊගව එකට යන කලින් අපි බලමු උදාහරණ ටිකක් මේ බලන්න. වැසි වනාන්තර වලට උදාහරණ කිව්වා. මේ තියෙන්නේ ලංකාවේ දෙන ප්‍රසිද්ධම වැසි වනාන්තරය. හරි. මේක මේ තියෙන්නේ හරි අඳුරුයි ළමයි අඳුරු ස්වභාවයක් ගන්නවා සිංහරාජ වනාන්තරය රයිට් ආලෝක ලැබෙන්නේ හරි අඩුවෙන් උස්ස ශාක තියෙනවා හරි සිංහරාජය මේ තියෙන්නේ සිංහරාජයේ ඇතුලේ රූපයක් බලන්න ඔයාලට පේනවා නිකන් අඳුරු අර තෙත්ත ගතියකුත් මේ තියෙනවා වැසි වන නිතර වර්ෂාවතරයක් තියෙනවා හරි එහෙම මේ ලේයර්ස් ටික රයිට් මේ තියෙන්නේ කන්නෙලිය වනාන්තරය රයිට් එක වගේම ලොකු වෙනසක් නැහැ කන්නෙලිය හරි මේත් කන්නෙලිය වනාන්තරයේ රූපයක් රයිට් කන්නෙලිය හරි උස්ස ශාක තියෙනවා මේ කන්නෙලිය මේ තැන් කීප එකතුවක් හරි මේ තියෙන දෙදියගල වනාන්තරය හරි ඔය වගේ අපිට වැසි වනාන්තර හම්බෙනවා උදාහරණ විදිහට එතකොට වැදගත්කම මොනවද මේ වගේ වැසි වනාන්තරවල වැදගත්කම එක ජල පෝෂක ප්‍රදේශ ලෙස ක්‍රියා කරයි මොනවද මේ ජල පෝෂක ප්‍රදේශයක් කියන්නේ මෙන්න පැහැදිලි කිරීම පෝෂක ප්‍රදේශයක් කියන්නේ වැස්සෙන් හිමදිය වීමෙන් අයිස් වගේ මොනවා හරි දෙයකින් ලැබෙන ජලය පහළට අරගෙන ගිහිල්ලා ගංගාවක් විලක් ජලාශයක් වගේ මොනවා හරි තිබීමක් මොහොතක් මොනවා හරි දෙයක් වෙතට ජලය එකතු වෙන බුම් ප්‍රදේශයක් එතකොට දැන් මේ වැසි වනාන්තරවල මේ වಾಣකෝ දැන් මේ දෙදියකලනේ මේකට පැහැදිලිව මේ මගත රූපෙම පේන්න දිනවා පොඩි ජල ප්‍රවවයක් තියෙනවා හරි මේ වැසි වනාන්තර තුලේ ඒවතුල ගලා බහින පොඩි දිය පහරවල් තියෙනවා එතකොට මේ නිරන්තරයෙන් වර්ෂාපතනය හම්බෙන හින්දා අපි ගත්තොත් මේ රූපේ මේ සිංහරාජ වලට පේනවා මේ පොඩි දිය පහරවල් තියෙනවා හරි එතකොට මෙන්න මේ ජල පහරවල් නිර්මාණය කරලා ඒ වයින් ජලය එකතු කරනවා මෙන්න මේ ජල පෝෂක ප්‍රදේශ කියනේවා රයිට් එතකොට ඔයාලට කොහොමත් ළමයි අපිට හම්බෙන වනාන්තර සියල්ල අයිති වෙන්නේ ජල පෝෂක ප්‍රදේශ. ඒතර පෝෂක ප්‍රදේශයක් කියන්නේ මොකද්ද? කිසියම් ස්ථානයකට ජලය එකතු වන භූමි ප්‍රදේශයක් තමයි අපි කියන්නේ ජල පෝෂක ප්‍රදේශයක්. කියන්නේ ජලය රැගෙන යන ගංගා, ඇළදොළ වගේ දේවල් මෙන්න මේ භූමි ප්‍රදේශවල දකින්න හම්බෙනවා. ඒකයි අපි කියන්නේ ජල පෝෂක ප්‍රදේශ කියලා. ඒතකොට නිරන්තර වර්ෂාපතනයක් එක්ක මොකද වෙන්නේ? මේ දිය පහරවල් නිර්මාණය වෙලා ඒවයි ගංගාවලට සාගරවලට මේ ජල ප්‍රවාහවලට ජලය එකතු කරනවා. ඊළඟ මම හිතන්නකෝ එතකොට අපි මේ වනාන්තර විනාශ කරනවා කියන්නේ ජල පෝෂක ප්‍රදේශ මොකද වෙන්නේ? විනාශ වෙලා යනවා. ජලය කියන්නේ මිනිසාට අත්‍යවශ්‍ය සම්පතක්. ඒත් අපි කරන සමහර අඥාන ක්‍රියාවලිය. ඒ කියන්නේ අපි මිනිස්සු කරනවාමාර මේ ගස් කපලා කැලෑ ඇලි කරලා නේද වනාන්තර විනාශ කරනවා. එතකොට මේවා තියෙන අයහපත් දේවල් තමයි
මේ වනාන්තර විනාශ කරනවා කියලා කියන්නේ මොනවද? මේ ජල පෝෂක ප්‍රදේශ විනාශ වෙලා යනවා. ඉතින් ඒ නිසා ජල පෝෂක ප්‍රදේශ ලෙස ක්‍රියා කරනවා. ඒ වගේම ජල සම්පත සුරකින්න සුවිශේෂී පරිසර ජල මූලාශ්‍ර කියලා අපි කියනවා. හරි, ජල මූලාශ්‍ර මේ කියන්නේ ඒකේ හැඳින්වීම මිනිසාම ජීවිතයේ වැදගත්ම අවස්ථාවකට ජලය පරිභෝජනය කරයි. එබැවින් දෛනික තව වමනාව සඳහා ජලය භාවිත කරයි. මේ සඳහා දීර්ඝ කාලයක් ජලය ලබා ගන්න හැකිවන අයුරින් ස්වභාවිකව ජලය ගබඩා වී ඇති ප්‍රදේශ අපි කියනවා ජල මූලාශ්‍ර කියලා. එතකොට මේ ජල මූලාශ්‍ර සුරකින්න පරිසරයක් තමයි මොනවද? වැසි වනාන්තර කියලා කියන්නේ. එන අපිට දෛනිකව ළමයි ජලය දැන් ළමයි අතරම දිය උල්පත් කියනත් එහෙමම තමයි. ඔය දිය උල්පත් නිර්මාණය වෙන්නත් වර්ෂාපතනයේ වැසි ජලය උපකාරී වෙනවා. එතකොට අපි මේ වනාන්තර විනාශ කරනවා කියලා කියන්නේ ජල පෝෂක ප්‍රදේශ විනාශ කරනවා වගේ මොනවද? ජල මූලාශ්‍ර විනාශ කරනවා. ඒකයි මේ කියන්නේ වැදගත්කම් ජල පෝෂක ප්‍රදේශ ලෙස ක්‍රියා කරනවා. ඒ වගේම ජල සම්පත සුරකින්න සුවිශේෂී පරිසරයක් ලෙස ක්‍රියාත්මක වෙනවා. හරි, ඒ නිසා අපි දැන් මේව කියලා තේරෙන්න ඕනේ. අපි මේ වනාන්තර උනා කරන්න ඕනේද? ආරක්ෂා කරන්න ඕනේ. මොකද මේවෙන් තමයි අපිට අවශ්‍ය වටිනාම මිනිසාට අවශ්‍ය කරන වැදගත්ම අංගයක් වන ජල සම්පත ආරක්ෂා කරලා දෙන්නේ. ඊළඟට ඒකදේශික ශාක හා සත්ත්ව විශේෂ බහුලයි. මේ තියෙන ලංකාවට ආවේනික ඒකදේශික සත්තු බලමු කිවදෙනෙක්? කැහිබෙල්ලා අපිට ආවේනික කුරුල්ලෙක් සිංහ රාජ්‍යෙම සෑහෙන හම්බ වෙනවා. වලි කුකුලා ලංකාවේ ජාතික පක්ෂියා, රයිට්? රිලවා අපිට ආවේනික සත්වයෙක්. පලාපොළඟා ගොඩාක් මේ වනාන්තර රාශියද මේ 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 උරග වර්ගයේ ඉන්නවා පලාපොළඟා. හරි, ඊළඟට මේ අපි කියද ජල ප්‍රබව තියෙනවා පොඩි පොඩි දිය කඩිති ඒව තුල කවුද? බන්දුල පෙතියා. හරි, ලංකාවට ආවෙන් ගොඩාක් මේ 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 වනාන්තර ආශ්‍රිතව දිය කඩිති වල ඉන්න මත්සෙක් බන්දුල පෙතියා. අශෝක පෙතියා, රයිට්? රත් උනහ පුළුවා, රයිට්? ඊළඟට කළු වඳුරා, මුකලන් ලේනා. දැන් කළු ස්වභාවයක් ගන්න නැඟ මුකලන් ලේනා. ගස්මීයා, මීමින්න. මීමින්න කියන්නේ දැන් මේ වෙදී වඳ වෙලා යන සත්වේ. හරි, මීමින්න ලංකාවට ආවේනික ওই වනාන්තර ආශ්‍රිතව ඉන්න සත්වෙක්. මීමින්න, ගිරාමලිත්තා, රයිට්? හබන් කුකුලා. ඊළඟට මේ කරවලා, මුදු කරවලා. හරි, මේ වනාන්තර ආශ්‍රිතව ඉන්න එක්කෙනෙක්. හරි, මුදු කරවලා, පොලොන් තලිස්සා වගේ කට්ටිය, රයිට්? එතකොට අපි ඔකේ කීප දෙනෙක් ලියාගමු. අපි ලියාගමුකෝ උදාහරණ කියලා ලියාගන්නකෝ. හබන් කුකුලා, වලි කුකුලා, මීමින්න, මූකලන් ලේනා වගේ උදාහරණ කීපයක්. හරි, රයිට්. ඒ ටික තමයි අපිට නිවර්තන වැසි වනාන්තර සම්බන්ධව කතා කරන්න තියෙන්නේ. හරි, අපි ඊළඟට ආවොත්. හරි ළමයි, එච්චරයි වැසි වනාන්තර සම්බන්ධ කතා කරන්න දෙන්නේ. ඊගවට බී ලියා ගන්න. කඳුකර වනාන්තර, කඳුකර වනාන්තර, කඳුකර වනාන්තර. රයිට්, මොකද කියන්නේ? මුහුදු මට්ටමේ සිට මීටර 900ට ඉහළ ප්‍රදේශවල පවතී. ළමයි, මම ගත්තොත් මෙන්න මේ තියෙන්නේ කඳුකර වනාන්තරයක රූපයක්. හරි, මුහුදු මට්ටමේ ඉඳන් මීටර 900ට ඉහළ ප්‍රදේශවල තියෙනවා. වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර 4000ට වඩා වැඩි. මෙයාලගේ වර්ෂාපතනය සාමාන්‍යයෙන් ලියාගන්න. වර්ෂාපතනය සාමාන්‍යයෙන් මිලිමීටර 4000ට වඩා වැඩි. බලන්නකෝ, වැසි වනාන්තරයකදී මිලිමීටර 2000ට වැඩි වර්ෂාපතනයක්. මෙයාලගේ සාමාන්‍යයෙන් 4000ට වඩා වැඩි වර්ෂාපතනයක් දිනනවා. අධික සුළං සහිත. අපි දන්නවා ළමයි කොහොමත් ඔය කඳුකරයට යද්දි ටිකක් හුළඟ වැඩි. එතකොට මේ කඳුකර වනාන්තරවල අධික හුළඟක් තියෙනවා. ඒ හින්දා ගස් ගොඩාක් උස නැහැ. දැන් අපි කියවර වැසි වනාන්තරයේ උස ශාක, නිරු ශාක එහෙම දිනනවා. ඒතර මෙයාලගේ එච්චර උස ගස් නැහැ. ශාක කුරුයි. ඇයි මිටි වෙන්නේ? මිටි වෙන්නේ හුළඟෙන්. අර දැන් ලොකු හුළඟක් තියෙන හින්දා මොකද වෙන්නේ? උස ශාක තිබ්බොත් එහෙම ඉක්මනට මොනවා වෙන්න පුළුවන්ද? පෙරලෙන්න පුළුවන්. එතකොට ඒ නිසා සාමාන්‍යයෙන් මේ කඳුකර වනාන්තරවල මිටි ශාක තියෙනවා. ඇඹරුණු කඳන් සහිත. බලන්න ඔයාලා මේ රූපවල පේන තු ඔයගොල්ලන්ට. හරි, මේ රූපවල හොඳට පැහැදිලිව ගස්වල නිකන් කඳන් ඇඹරුණු ස්වභාවයක් ගන්නවා. හරි, කඳන් ඇඹරුණු ස්වභාවයක්. මම චුට්ටක් මේක ඔයාලට විශාල කරවත් ඔයාලට පේනවා ඇති. කඳන් වල ඇඹරුණු ස්වභාවයක් තියෙනවා. මේ ඇඹරුණු ස්වභාවය එන්නේ හුළඟින් හින්දා. කඳන් වල ඇඹරුණු ස්වභාවයක් ඇත. පත්‍ර කුඩාය, විශාල පත්‍ර නැහැ. හරි, ඒ වගේම ඒ හේතුවත් වෙන්නේ හුළඟමයි. හුළඟෙද්දී
ලොකු පත්‍රතිපති මම හුලම් බදලා මේ එකත් එක්ක ගහට හානි වෙන්න පුළුවන්. හරි ගහ උසයන් නැතුව කුරු වෙන්නේ කඳන් ඇඹරලා තියෙන්නේ කුඩා පත්‍ර තියෙන්නේ මේ සේරම තියෙන්නේ මේ අධික හුලඟ හින්දා. හරි කඳු කරලා තියෙන අධික හුලඟ හින්දා. මුදුන් පැතලිවි ඇත. ගස්වල මුදුන් පැතලි ස්වභාව බලන්නකො මේ මේක නිකන් මුදුන් වල පොඩි එක ලේයර් එකක් පැතලි ස්වභාවයක් ගන්නවා. පැතලිවි ඇත. රයිට් ඔන්න ඕවා කඳුකර වනාන්තරවල තියෙන ලක්ෂණ. ඔවා හරියට පාඩම් කරගන්න. දැන් වැසි වනාන්තරයක ස්ත්‍රී බව නිරුෂාක වියන් ස්ත්‍රී එහෙම දෙනවා අපිෂාක වෙනවා එහෙම පාඩම් කරගන්න. මේකේ ගස් කුරුයි හරි විශාල පත්‍ර තියෙනවා ඇඹරුණු කඳන් තියෙනවා ඒ වගේ උදාහරණ මතක තියාගන්න. රයිට් උදාහරණ ලංකාවේ අපිට හම්බ වෙන හොඳම කඳුකර වනාන්තර ලියන්න. හග්ගල හග්ගල නකල්ස් ඉහළ ප්‍රදේශය. නකල්ස් ඉහළ නකල්ස් සහ හග්ගල කියන්නේ කඳුකර වනාන්තරවල උදාහරණ. තියෙන ගස් මොනවද සාමාන්‍ය මේව තියෙන ගස්? හොඳම උදාහරණ වෙරළු ගස් තියෙනවා. වෙරළු ලියන්න. වෙරළු වල්සපු වෙරළු වල්සපු දන් කීන වගේ ශාක. හරි වෙරළු වල්සපු දන් කීන වගේ ශාක තමයි තියෙන්නේ. ශාක ලියගන්න. සත්තු සත්තුන්ගේ රූප නම් දාලා තියෙනවා. රිලව් වගේ සත්තු ඉන්නවා වැඩිපුර ඒ රූපගාව ලියාගන්න. වඳුරා ඉන්නවා. උණහපුලෝ ඉන්නවා. අපි රූප දැකලා මං ආය රූපේ නන්ද යන්නේ නැහැ. උණහපුලෝ ඉන්නවා. දඬුලේන්ු හරියට ඉන්නවා. දඬුලේනා ඊළඟට මේ කඳුකර වනාන්තර ආශ්‍රිතවම හම්බෙන ප්‍රසිද්ධ එක්කෙනෙක් කවුද? ගෝණා. ගෝණු සාමාන්‍ය මේ වනාන්තර ආශ්‍රිතව ඉන්නවා. හරි ඒ නම් ටික ලියාගන්න. මේ වගේ සත්තු තමයි මේ වනාන්තර ආශ්‍රිතව අපිට හම්බ වෙන්නේ. වැදගත්කම ළමයි කඳුකර වනාන්තරවල වැදගත්කම් මොනවද? පාංශු ඛාදනය අවම කරයි. ළමයි කඳුකරයක අර කඳු බෑවුම් වගේනේ තියෙන්නේ මේ බෑවුම් ප්‍රදේශවල. පස ඉක්මනින් හේදිලා වැස්සත් එක්ක පස් හේදිලා යන්න පුළුවන්. වහිනකොට පස හේදිලා යනවා. හැබැයි මට කියන්න ගස් තිබ්බොත් මොකද වෙන්නේ? වනාන්තරයක් තිබ්බොත් මේ පස ඛාදනය වෙන එක පාංශු ඛාදනය වළක්වන්න පුළුවන්. හරි ඒ නිසා ඉතින් බලන්නකෝ ඒ හින්දා කඳුකරයක වනාන්තරයක් තියෙන එක හරි වැදගත්. අපි ඒ ගස් කපනවා කියන්නේ මේ පරිසරයට හානියක්. හරි ඒ ගස් නිසා ඒ වනාන්තර නිසා තමයි කඳුකරේ පාංශු ඛාදනය වුණා වෙන්නේද ආරක්ෂා වෙන්නේ. එතකොට දැන් අපි කරන්නේ මොකද්ද? අපි මේ වනාන්තරවල ගස් කපලා එලි කරලා ඉදිකිරීම කරනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ කඳු ඉක්මනින් නායන පටන් ගන්නවා. ඒ නායයමෙන් තමයි අපිට පාරවල් යට වෙනවා, ගෙවල් යට වෙනවා, මිනිස්සු මැරෙනවා, හානි ගොඩක්. එතකොට නායාමකට එක හේතුවක් වෙන්න පුළුවන් අධිකෝ පාංශු ඛාදනය වෙන එක. එතකොට ඒකට හේතුව වෙන්න පුළුවන් මොකද්ද? වනාන්තර විනාශ කරනවා. මේ කඳු වල වනාන්තරවල ගස් කපලා එලි කරලා ඉදිකිරීම කරනවා කියලා කියන්නේ මේ වනාන්තර විනාශ කරනවා. ඒකත් එක්ක මොකද වෙන්නේ? පාංශු ඛාදනය වෙන්න පුළුවන්. ඒ නිසා බලන්න එක අදත්කමක් තමයි පාංශු ඛාදනය අවම කරනවා. හරි ඊගවට ජල පෝෂක ප්‍රදේශ වේ. අපි දැන් කලින් පැහැදිලි කළා ජල පෝෂක ප්‍රදේශ කියන්නේ මොකද්ද කියලා. මතක තියාගන්න ඕනම වනාන්තරයක් ජල පෝෂක ප්‍රදේශයක් වෙනවා. හරි ඊළඟට ජල මූලාශ්‍ර ආරක්ෂා කරයි. මම මේ දෙකම පැහැදිලි කළා. ඔයාලා ආය පාරක් ඕනම විදිහට ඉස්සරහට කියලා බලන්න. ජල මූලාශ්‍ර පෝෂක ප්‍රදේශ මම පැහැදිලි කළා. ඉතින් වනාන්තර කියන්නේ කොහොමත් ඕනම වනාන්තරයක් ජල පෝෂක ප්‍රදේශයක් වගේම ජල මූලාශ්‍ර ආරක්ෂා කරන ප්‍රදේශයක් වෙනවා. ඒ වගේම අර වැසි වනාන්තර වගේමයි ඒකදේශික ශාක සහ සත්ත්ව විශේෂ මේ වනාන්තරලත් ජීවත් වෙනවා. ඕවා තමයි වැදගත්කම් පාඩම් කරගන්න මොනවද මේකේ කියන්න කියලා. රයිට් ඊළඟ වනාන්තර වර්ගය අපි එනවා ඊළඟ වර්ගයට. මෙන්න මේවා. හරි ඔයාලා නිකන් දැක්කහම එකපාරටම හුරුවා. මේවට කියන්නේ වියලි මිශ්‍ර වනාන්තර. වියලි මිශ්‍ර වනාන්තර නැත්නම් තව නමක් කියනවා මෝසම් වනාන්තර. ලියාගන්න සි වියලි මිශ්‍ර වනාන්තර එහෙම නැත්නම් මෝසම් වනාන්තර. මේ කට්ටිය හම්බ වෙන්නේ වියලි කලාපයේ. වියලි කලාපයේ දැකගත හැකිය. වාර්ෂික වර්ෂාපතනය මතක් කරන්න වැසි වනාන්තරයක මිලිමීටර 2000ට වඩා වැඩි වර්ෂාපතනයක් තිබ්බා. කඳුකර වනාන්තරයක මිලිමීටර 4000ට වැඩි වර්ෂාපතනයක් තිබ්බා. මේ වියලි මිශ්‍ර වනාන්තරවල සාමාන්‍යයෙන් මිලිමීටර 1200-1900 අතර වර්ෂාපතනයක් තියෙනවා. ලියාගන්න ඔතපෙන් ලියාගන්න. වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර 1200-1900 පමණ වේ. 1200-1900 අතර වර්ෂාපතනයක් තමයි තියෙන්නේ. ඒක ලියාගන්න. මැයි සිට සැප්තැම්බර් දක්වා දිගු නියන් සමයක් පවතී.
මෙන්න මේ වනාන්තරවල විශේෂ ලක්ෂණයක් තමයි මැයි මාසේ ඉඳන් සැප්තැම්බර් මාසය දක්වා දිගු නියන් සමයක් තියෙනවා. ඒක අර නිවර්තන වැසි වනාන්තරවල කඳුකර වනාන්තරවල හම්බ වුණේ නැහැ. මැයි සිට සැප්තැම්බර් දක්වා දිගු නියන් සමයක් මෙන්න මේ කාගේද මෝසම් වනාන්තරවල තියෙනවා. ඒ නිසා මොකද වෙන්නේ අපි චූටක් බෝඩ් එකට යමු. රයිට්. ශාක වර්ග දෙකක් මොනවද? වැසි මේ සෝරි මෝසම් වනාන්තරවල ශාක වර්ග දෙකක් හමනවා. එකක් තමයි සදාහරිත ශාක. අනිත් වර්ගය පතනශීලී ශාක. මොකද මේ දෙකේ වෙනස? පතනශීලී ශාක කියන අපි කිව්වා දැන් ඔය මෝසම් වනාන්තරවල මැයි ඉඳන් සැප්තැම්බර් දක්වා දිගු නියන් සමයක් තියෙනවා. ඒ නියන් සමයේදී සමහර ගස්වල මොකද වෙන්නේ? මෙන්න මේ කොළ හැලෙනවා. හරි. කොළ ටික සේරම හැලිලා ගිහිල්ලා ඉතුරු වෙන්නේ අතුරු කිලි විතරයි. අපි ඒවට කියනවා මොනවද? අපි ඒවට කියනවා පතනශීල ශාක කියලා. පතනශීලී ශාක. පතනශීලී ශාක. රයිට්. ඒ වගේම හැබැයි සමහර ගස් තියෙනවා මොන නියන් සමයක් ආවත් මොකද වෙන්නේ? කොළ හැලෙන්නේ නැහැ. අපි ඒවට කියනවා සදාහරිත ශාක කියලා. සදාහරිත. එතකොට මේ මෝසම් වනාන්තරවල නියන් සමය හින්දා මොකද වෙන්නේ? මේ වර්ග දෙකම හම්බ වෙනවා. පතනශීලී ශාකත් හම්බ වෙනවා. ඒ වගේම සදාහරිත ශාකත් හම්බ වෙනවා. රයිට්. ඒක අදස් දෙනුම් ගන්න මොනවද කියන්නේ කියලා. උදාහරණී ගාවට ලංකාවේ හම්බ වෙන මෝසම් වනාන්තර නැත්නම් වියලි මිශ්‍ර වනාන්තර උදාහරණ ලියා ගන්න. යාල යාල ආය විල්පත්තුව විල්පත්තුව වස්ගමුව යාල විල්පත්තුව වස්ගමුව අයිති වෙන්නේ වියලි මිශ්‍ර වනාන්තර වලට. වැදගත්කම මොනවද? වැදගත්කම් දැවමය වටිනාකමකින් යුත් ශාක ඇත. ගොඩාක් අපි ඔය දැව වලට ගන්න ශාක තියෙන්නේ මෙන්න මේ වියලි මිශ්‍ර වනාන්තර වල. ඒක නෝයි අපිට ඔය පෞද්ගලිකව ඇහුනේ නිවුස් වලට එහෙම අර විල්පත්තුව කැලෑව කපනවා යාල එලි කරනවා කියලා. එහෙම ගොඩාක් ඔය දැවමය වටිනාකමක් තියෙන ශාක තියෙන්නේ මේ වනාන්තර වල. ගොඩාක් ඉතින් ඔවා කපනවා. කපන්නේ අපි නෙමෙයි. ඉතින් ඔකට බලය තියෙන කට්ටිය කපන්නේ. කොහොම නමුත් මේ වනාන්තර වල තියෙන උදාහරණ ලියා ගන්න. කළුවර කළුවර කළු මැදිරිය නළමයි සාමාන්‍ය කළුවර ගහක් එහෙම සාමාන්‍ය පැලයක්වත් ඔය මේ බස් එක තරන් යන්න බෑ. මොකද මගේ යාළුවෙක්ට එහෙම ප්‍රශ්නයක් වුණා. කළුවර පැලයක් එයා මේ ડોක්ටර් කෙනෙක්. මේ අපි අපිට සාමාන්‍ය දැන් ඒ පුළුවන් ශාකේම අරන් යන්න. මෙයා කළුවර පැලයක් අරන් ගිහිල්ලා බස් එකේ මේ කොමාරි මොකක්ද ඉන්ෆෝම් කරලා කවුරු හරි පොලිසියෙන් අරන් ගියා. හරි පස්සේ අපි වැඩි කාඩ් එකෙන් දිනින්දා ડોක්ටර් කෙනෙක් කියලා මේ අගටලා කුන්නේ. කොහොම නමුත් දැන් එහෙම සාමාන්‍ය ප්‍රවාසී එක්ක එහෙම කළුවර පැලයක්වත් අරන් යන්න බෑ. හැබැයි ඉතින් ඔය වනාන්තරවල මහා පරිමාණයෙන් දෙවල් ජාවාර වෙනවා. හරි. ඒවා අපි දන්නේ කොහොමද වෙන්නේ කියලා. ඉතින් ඔය දවිල්පත් වෙම සෑහෙන්න එහෙම අපිට ඇස්පන අපිට දකින්න හම් වෙනවා ගස් කපල එහෙම තියෙනවා. හරි. ඉතින් මේ වටිනා ශාක හොනේ කළුවර කියන්නේ ලංකාවට ඉතාම වටිනා ශාක. හරි. කළුවර කළුමැදිරිය ලියාගෙන තව. හරි. කළුවර කළුමැදිරිය පළු බුරුත පළු බුරුත වීර වීර කෝන් රයිට්. ඔය වගේ ශාක. ඔය වගේ දැවම වටනකම තියෙන ශාක බහුතරයක් මෙන්න මේ වනාන්තරවල හම්බ වෙනවා. වියලි කලාපයේ ජලපෝෂක ප්‍රදේශ ලෙස ක්‍රියා කරයි. මම මේක පැහැදිලි කළා. මම ඔයාලට කිව්වා හැම වනාන්තරයක්ම ජලපෝෂක ප්‍රදේශයක් වෙනවා. වැසි වනාන්තරයක්ද, කඳුකර වනාන්තරයක්ද, නැත්නම් වියලි මිශ්‍ර වනාන්තරයක්ද, මේ හැම වනාන්තරයක්ම ජලපෝෂක ප්‍රදේශයක් වෙනවා. එතකොට එකමම ආය 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 කියන්නේ මේ වනාන්තර අපි ආරක්ෂා කරගන්න ඕන. මොකද ජලය කියන්නේ මිනිසාට වැදගත්ම සම්පතක්. වතුර නැත්නම් අපිට ජීවත් වෙන්න බෑ ළමයි. හරි. ඒක අපේ ඉන්න සමහරවිට තේරෙන දෙක මහ කනගාටුවක්. වතුර නැත්නම් ජීවයක් නැහැ. එතකොට ඒ ජල සම්පත සුරකින්න ජල පෝෂක ප්‍රදේශ වෙන්නේ වනාන්තර නම් දෙයියනේ. මේවා මොනා කරන්න ඕනේද? පණ වගේ ආරක්ෂා කරන්න ඕනේ. දවජාරාම් වල සල්ලි හම්බ කරන්න ගස් කැපුවා වගේ නෙමෙයි. අන්තිම මොකද වෙන්නේ? අපිට වතුර නැතුව මැරෙන්න වෙන්නේ. හරි. එහෙම අපේ ලෝකේ තියෙනවා. ලංකාවට එහෙම වෙන්න දෙන්න බෑ. ලංකාව හොඳ රටක්. හරි. මේ විනාශ කරන එක්තරා පිරිසක්. හරි. ඒ නිසා මේවා අපි මම නම් කියන්නේ ආරක්ෂා කරන්න ඕනේ. හරි. ජල පෝෂක ප්‍රදේශ ලෙස මේ වනාන්තර ක්‍රියාත්මක වෙනවා. හරි. මේවා ආරක්ෂා කරන්න ඕනේ. ඔය ලංකාවෙන් 225 තමයි. හරි. ප්‍රශ්නේ තියෙන්නේ ඔය කපන්නේත් ඔය විනාශ කරන්නත් මේ පර්මිට් හම්බෙන්නේ නැතන වලින් එක ප්‍රශ්නේ තියෙන්නේ. හරි. කොහොම හරි එන්න වියලි කලාපයේ ජල පෝෂක ප්‍රදේශ ලෙස ක්‍රියා කරනවා. සත්තු ඊළඟට
මේව හැමෝම බලන්න දැන් මේකේ රූපෙත් ඉන්නවා බලන්න අලි ඇතු බහුලව ඉන්නවා සාමාන්‍යයෙන් විල මිශ්‍ර වනාන්තරවල අලි ඇතුන් බහුලව ඉන්නවා රූප ගාව ලියා ගන්න රූප තියනවා දාලා අලි ඇතුන් ඉන්නවා ඊළඟට දිවියෝ ඉන්නවා හරි දිවියෝ බහුලව මේ වනාන්තරවල ඉන්නවා ගොඩක් වෙලා යාල බලන්න කට්ටි යන්නේ සෆාරි එහෙම මේ කට්ටි ඉන්නවා හරි දිවියෝ ඉන්නවා ඊළඟට අලි මං පෙන්වන්නේ අලි අලි ඉන්නවා ඊළඟට මුවෝ හරි මුවෝ ඉන්නවා හරි මුවා ඊළඟට කළු වලහා වලස්සු ඉන්නවා හරි කළු වලහා රිලම වගේ සත්තු මේ වනාන්තරවල දකින්න හම් වෙනවා ඕව තමයි වියලි මිශ්‍ර වනාන්තරවල ලක්ෂණ ඊගාලමයි ඩී අන්තිම වනාන්තර වර්ගය ලියා ගන්න කටුපඳුරු සහ ලඳු කැලය කටුපඳුරු සහ ලඳු කැලය රයිට් අපි දැන් හතරක් තුනක් කතා කළා නිවර්තන වැසි වනාන්තර කඳුකර වනාන්තර වියලි මිශ්‍ර වනාන්තර ඩී කටුපඳුරු සහ ලඳු කැලය අර්ධ ශුෂ්ක කලාපයකි හරි වියලි මිශ්‍ර වනාන්තරේ වියලි කලාපය මතක් කරගන්න මේක අයිති වෙන්නේ අර්ධ ශුෂ්ක කලාපයට ඔය හම්බන්තර පුත්තලම් පැත්තේ මෙව තියෙනවා වාර්ෂික වර්ෂාපතනය මතක් කරන්න දැන් වැසි වනාන්තර මිලිමීටර 2000ට වඩා වැඩි කඳුකර වනාන්තරවල මිලිමීටර 4000ට වඩා වැඩි වියලි මිශ්‍ර වනාන්තරවල 1200 1900 අතර ඒතර මෙයා ගලියා ගන්න කටුපඳුරුවල් ලියා ගන්න තිත්පෙරියේ අතපෑනේ මිලිමීටර් 1250ට වඩා වැඩිය මිලිමීටර් 1250ට වඩා වැඩිය උෂ්ණත්වය අතපෑන ලියා ගන්න සෙල්සියස් 34ට වඩා වැඩිය සෙල්සියස් 34ට වඩා වැඩිය රයිට් මේගොල්ලන්ගේ තියෙන හැඩගැසීම් මොනවද ළමයි මෙන්න මේ කටුපඳුරු ලඳු කැලෑවල මේ වගේ හැඩගැසීම් තියෙනවා අර දැන් රස්නේ වැඩි හින්දා ශාක පත්‍ර වලින් ජලය පිට වෙන්න පුළුවන්නේ ඒක අඩු කරගන්න උත්සේදනය අඩු කරන්න සමහර ගස්වල පත්‍ර කටු බවට පත් වෙලා තියෙනවා උදාහරණයක් පතක් වගේ ගස් ලියා ගන්න මේ මෙහෙම තියෙනවා ශුෂ්ක පරිසර වල පහත හැඩගැසීම් ඇත ඒක ලියා ගන්න පත්‍ර කටු බවට පත්වීම පත්‍ර කටු බවට පත්වීම පත්‍ර සංඛ්‍යාව අඩු වීම පත්‍ර අඩුවෙන් තියෙනවා පත්‍ර කටු බවට පත් වෙනවා පත්‍ර අඩුවෙන් තියෙනවා ළමයි ඒ වගේ වල දන්න මේ ගස්වල කඳේ නිකන් කිරි වගේ තියෙනවා ඒ කිරි වගේ තියෙන්නේ ජලය හරි එතකොට කඳේ ජලය ගබඩා කරනවා තුන්වෙනි එක ලියා ගන්න කඳේ ජලය ගබඩා කිරීම කඳේ ජලය ගබඩා කිරීම වලහන ලියා ගන්න ඕන නම් කිරි සහිත වීම කියලා කඳේ ජලය ගබඩා කරනවා කිරි සහිත වෙනවා හරි ඊළඟට දැන් මේ දලුක් ගහක් ඒත් ඒ වගේම ගියා දලුක් හරි ඊළඟට මේ කොමාරිකා වගේවත් අයිතින මේ ශාකවලද මාංශල පත්‍ර තියෙනවා ඒ කියන්නේ දැන් අපි කොමාරිකාර පත්‍රයක් කැඩුවාම නේ ජෙල් එක වගේ තියෙන්නේ ඇතුලේ ඒ වතුර ගබඩා කරලා තියෙන්නේ අපි කියන්නේ ඒවට මාංශල පත්‍ර කියලා ඔය අක්ක පානලත් එහෙම තියෙනවා හරි පත්‍ර මාංශල වීම පත්‍ර මාංශල වීම විරුව පත්‍ර කටු බවට පත් වීම පත්‍ර සංඛ්‍යාව අඩු වීම කඳේ ජලය ගබඩා වීම පත්‍ර මාංශල වීම හරි ඊළඟට තව එකක් ලියා ගන්න පත්‍ර කුඩා වීම සෝරි පත්‍ර කුඩා වීම කුඩා පත්‍ර තියෙනවා හරි රයිට් උදාහරණ මම පහලින් දාලා තියෙනවා නවහන්දි පතොක් දැන් මේ තිබේ පතොක් ගහක් හොඳේ පතොක් ගහක් දලුක් මේ තියෙන දලුක් ගහක් කනේරු අන්දර එරමිනියා කොමාජිකා වගේ ශාක ඊළඟ උදාහරණ ලියන්න මේව හැම වෙන ප්‍රදේශ දැන් අපි ලියුවනේ වැසි වනාන්තර වලට උදාහරණ ලිව්වා කඳුකර වනාන්තර විලිමිස් වනාන්තර උදාහරණ ලිව්වා ඒ වගේ මේ වනාන්තර උදාහරණ ලියා ගන්න හම්බන්තොට හම්බන්තොට පුත්තලම පුත්තලම චිලිනොච්චිය වගේ ප්‍රදේශ රයිට් ඒ වගේ පැතිවල තමයි මේ වනාන්තර හම්බ වෙන්නේ හරි එතනින් වනාන්තර වර්ග හතර ඉවරයි අපි ඊගාවට එනවා අපි කිව්වා භෞමික පරිසර වර්ග දෙකයි වනාන්තරයි ආයවනවද තෘණබිම් රයිට් එන්න තෘණබිම් වලට තෘණබිම් ගත්තාම තෘණබිම් අපි වෙන් කරනවා වර්ග දෙකකට ඒක එහෙම වෙන් කරලාමයි chart එක තියෙන්නේ තෙත් පතන සහ වියලි පතන කියලා මේ තියෙන තෘණබිම් හරි තෙත් පතන සහ වියලි පතන කියලා වර්ග දෙකකට වෙන් කරනවා රයිට් තෙත් පතන තියෙන්නේ මුල්ම කාරණාව වෙමු
මුහුදු මට්ටමේ ඉඳන් මීටර් 2000ට ඉහළ ප්‍රදේශ තියාගන්න මුහුදු මට්ටමේ සිට මීටර් 2000ට ඉහළ ප්‍රදේශවල පිහිටනවා අපෙන් ලියාගන්න තමයි 2000ට ඉහළ ප්‍රදේශ කියලා අධික වර්ෂාපතනයක් සැරමයි දැන් මේ කඳු කරේනේ තියෙන්නේ කඳු කරේට වර්ෂාපතන නිරන්තරයෙන් තියෙන හින්දා මොකද වෙන්නේ අධික වර්ෂාපතනයක් මේ පැතිවලට තියෙනවා හරි අධික වර්ෂාපතනයක් සහිතයි ඔය ටියුට් එකේ ප්‍රින්ට් මිස්ට් එක ගන්න හදාගන්න වනාන්තර කියලා වෙන්න ඕනේ වනාන්තර වලට යාබදව ඇත වනාන්තර වලට යාබදව ඇත කඳු කර වනාන්තරත් එක්ක මේ වල පේනවාද කඳු කරයේ තියෙන වනාන්තර වලට යාබදව තමයි මෙන්න මේ ප්‍රබිම් තියෙන්නේ වනාන්තර වලට යාබදව ඇත චුණ සහ තනි තනිව වැඩෙන ගස්ද ඇත මේ තනකොළත් එක්ක වලට පේනවනම් මේක මේ තැන් තැන් වල පොඩි ගස් එහෙමත් තියෙනවා තනකොළයි තනි තනි වැඩෙන ගස් එහෙම තියෙනවා මේ 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 ප්‍රබිම් ආශ්‍රිතව තියෙනවා මොනවද ඒ වගේ තියෙන ගස් අපි රූප ටිකක් බැලුවොත් හරි ඔය ප්‍රසිද්ධම ගහක් තමයි එහෙම තියෙන මෙන්න මෙයා මොකක්ද මේ ගහ මේකට අපි කියන්නේ මහරත්මල් මහරත්මල් ගස් බහුලව තියෙනවා ඔන්න ඔය තෙත් පතන ආශ්‍රිතව මහරත්මල් ආය තියෙනවා ටෙරිඩියම් පර්ණාංග පර්ණාංග කියන්නේ මෙන්න මේ මේව නම් අපේ සාමාන්‍යයෙන් අපේ ප්‍රතිවලක් තියෙනවා හරි ටෙරිඩියම් පර්ණාංග පර්ණාංග ශාක තියෙනවා හරි මේ තව රූපයක් කියන්නේ හරි මේක පැහැදිලි මම කියන්නේ පර්ණාංග ශාක තියෙනවා හරි තන ඒ කියන්නේ තනකොළ වලට අමතරව තියෙන ගස් ඈ මහරත්මල් ගස් තියෙනවා ටෙරිඩියම් පර්ණාංග තියෙනවා ආය මේ ගස් වල හැදෙනවා මෙන්න මේවා මට අපි කියන්නේ ලයිකන උස්නියා ලයිකන මේ ලයිකන කියන්නේ දිලීර සහ ඇල්ගී එකතු වෙලා හැදෙන සහජීවී සංගමය හරි මෙන්න මේ ලයිකන මේ තව වර්ගයක් මේ තියෙන්නේ මේ ගස් වල හැදෙන ලයිකන මෙන්න මේ ලයිකන නිර්මාණය වෙනවා මේ 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 ප්‍රදේශ ආශ්‍රිතව හරි ලයිකන තියෙනවා රයිට් එතකොට මොනවද මේවට උදාහරණ හරි වල ගිහින් දෙනවා හෝටන් ප්ලේන්ස් කියන්නේ ඒ වගේ උදාහරණයක් ලියාගන්න හෝටන් තැන්න හෝටන් තැන්න හරි හෝටන් මේ රූපේ හෝටන් තැන්න රූපයක්මයි හෝටන් තැන්න හරි වලට තනකොළ ගස් තමයි බහුලව තියෙන්නේ ඒ අතරේ ඔය මහරත්න වගේ ගස් එමත් තැන්දන් වල තියෙනවා හෝටන් තැන්න බෝපත් තලාව භගවන් තලාව හෝටන් තැන්න බෝපත් තලාව භගවන් තලාව වගේ ඒවා තෙත් පතන වලට උදාහරණ ඊගවට එන්න වියලි පතන අනිත් පැත්තේ තෙත් පතන වලට වඩා ව්‍යාප්ත වෙත සාමාන්‍යයෙන් වියලි පතන කියනවා තෙත් පතන වලට වඩා වැඩිපුර ව්‍යාප්ත වෙලා තියෙනවා මිටියාවත හා කඳු බෑවුම් වල කුඩා වනාන්තර ඇත ඉතිරි ප්‍රදේශ තුන වලින් වැසෙලා මේවා තියෙන්නේ කඳු මිටියාවත් වල මිටියාවත් වල වනාන්තර වලට පස්සේ ඉතිරි ප්‍රදේශ වල මෙන්න මේ වියලි පතන තියෙනවා මේවයි තියෙන ශාක මොනවද මේවයි තියෙන ශාක රයිට් මේ වියලි පතන ළමයි බහුලව තියෙනවා මානා කියන ශාක හරි ලියන්න මානා බහුලය මානා බහුලය ඊගවට නියන් සමයේ ගින්නට හසු වී තනකොළ පිලිස්සේ එම නිසා වැසි කාලයේ කාදනයේ සිදු ළමයි සාමාන්‍ය නියන් කාලේ මොද වෙන්නේ මේ මේ මානා හැම ටක් ගාලා ගිනි ගන්නවා ඒ කියන්නේ කොළ වේල්ලාන තියෙන වේදිලා ඔය ලැබු ගිනි වගේ આવවහම අධික උණුසුමත් එක්ක එකපාර මුළු වනා ඒ තන භූමි ප්‍රදේශ සම්පූර්ණයෙන්ම මොද වෙන්නේ ගින්නට පිලිස්සලා යනවා ඒ නිසා වියලි කාලයේ මොද වෙන්නේ ගින්නට පිලිස්සලා යන්න පුළුවන් උදාහරණ ලියන්න ඌව ද්‍රෝණිය උදාහරණ ඌව ද්‍රෝණිය රක්වාන ඌව ද්‍රෝණිය සහ රක්මාන රයිට් ඔය තමයි තෘණ භූමි වර්ග දෙක ස්වභාවිකව තියෙන මොනවද තෙත් පතනයි වියලි පතනයි ඒ වෙනස්කම් පැහැදිලිව තේරුම් ගන්න ළමයි ඊළඟට තව තෘණ භූමි වර්ග දෙකක් නිර්මාණය වෙනවා ඒ දෙක නිර්මාණය වෙන්නේ මිනිසා නිසා ස්වභාවික නෙමෙයි ස්වභාවික තමයි හැදෙන්නේ ඒක වෙන ළමයි හේන් ගොවිතන කරලා ළමයි සාමාන්‍යයෙන් හේනක් කරද්දි කරන්නේ හේනකදී යම් ප්‍රදේශයක වගාවක් කරලා සාමාන්‍යයෙන් ඔය කන්න කිප වගාකරද්දී ඒ පසේ පෝෂක අඩු වෙන්න පටන් ගන්නවා එතකොට සාමාන්‍යයෙන් ඒ කියන්නේ ඒ හැටි හේනක් යම් කාලයක් තැනක කරලා ඒක අතෑරලා තව තැනක හේනක් පටන් ගන්නවා එතකොට අර හේන අතෑරිය පැත්ත මොකද වෙන්නේ ආය අලුතෙන් ගස් වෙන්න පටන් ගන්නවා මුලින්ම හැදෙන්නේ මොනවද තෘණ ශාක එතකොට ඔය හේනක් කරලා අතෑරලා දැම්මට පස්සේ ඒ ප්‍රදේශය තනකොළ ගස් වලින් වැවෙන්න පටන් ගත්තේ ඒවල කියන්නේ මොනවද තෘණ බිම් කියලා ඒ නිසා ඊගවට තියෙන ඒක හේන් ගොවිතනේ ප්‍රතිඵල ලෙස
ඇතිවන තෘණ භූමි ලියන්න එක දමන 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 හරි පහත රට වියලි කලාපයේදී හමු වේ පහත රට වියලි කලාපයේ තමයි දමන කියන ඒවා නිර්මාණය වෙන්නේ හේන් ගොවිතැන කරලා අතෑරියට පස්සේ හැදෙන තෘණ භූමි දමන උදාහරණ ලියන්න විල්පත්තුව විල්පත්තුව වැලිකන්ද විල්පත්තුව වැලිකන්ද මාදුරු ඔය මෙම් පරිසරවල මාන ඉලුක් බට වැනි තෘණ වර්ග පවතී මානගස් ඔය ඉලුක් ගස් බට ගස් වගේ ශාක බහුලව මෙන්න මේ දමන ආශ්‍රිතව තියෙනවා තෘණ වලට අමතරව මොනවද තියෙන්නේ බන තෘණ වලට අමතරව මොනවද තියෙන්නේ දිවුල් ගස් තියෙනවා පලු රයිට් මයිල මෙතන මයිල ගස් මයිල ඊළඟට අපි බලුවොත් පලු ශාකය මේ පලු මම වල මේ රූප වෙන්නන්නේ දැකලා නැති නිසා හරි පලු ශාක හරි ඊට පස්සේ මාදන් හරි රස කෑමක් මාදන් රයිට් ඔන්නෝගේ පලු මයිල මාදන් වගේ ශාක මෙන්න මේ දමන ආශ්‍රිතව අපි දකින්න හම් වෙනවා හරි ශාක පවතී එම නිසා අලි ඇතුන් වඩාත් ප්‍රිය කරයි ගොඩාක් මේ 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 ගස් තියෙන හින්දා මොකද වෙන්නේ අලියත් බහුලෝ මේ 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 වනාන්තර ආශ්‍රිතව ඉන්නවා ඊගවට ළමයි ඊගා වර්ගය තලාව තලාව අපි කිව්වා එක වර්ගයක් තමයි දමන දමන හම්බ වෙන්නේ වියලි කලාපය ආශ්‍රිතව අනිත් වර්ගය තමයි තලාව තලාව රයිට් පහත රට තෙත් කලාපයේ හමු වෙයි මෙන්න මේක මතක තියාගන්න පුඩි ක්‍රමයක් කියන්නම් තලාව තලාව පටන් ගන්න තයන්නේ හරි පටන් ගන්න තයන්නේ මේක හම්බ වෙන්නේ මොන කලාපයේද තෙත් කලාපයේ පහත රට තෙත් කලාපයේ තමයි හම්බ වෙන්නේ තලාව තයන්නේ තෙත් කලාපයේ ඒතොර දමන හම්බ වෙන්නේ පහත රට වීර කලාපයේ උදාහරණ ලියගන්න හල් දුම් මුල්ල කලුතර මාතර වගේ ප්‍රදේශ රයිට් හල් දුම් මුල්ල කලුතර මාතර වගේ ප්‍රදේශ ළමයි එන්න අන්තිම ඊගවට නිර්මිත පරිසරය නිර්මිත දැන් අපි කතා කරන්නේ මේ භෞමික පරිසරවල ස්වභාවික භෞමික පරිසරවල වනාන්තර තියෙනවා තෘණ බිම් තියෙනවා ඊට පස්සේ නිර්මිත පරිසර කියන්නේ මිනිසා විසින් නිර්මාණය කරපු පරිසර රයිට් එක එක කෘෂිකාර්මික පරිසරය මේ වගේ මේ කෘෂි බිමක් ඒක ළමයි හේනක් වෙන්න පුළුවන් කුඹුරක් වෙන්න පුළුවන් තේවගාවක් වෙන්න පුළුවන් පොල්වගාවක් වෙන්න පුළුවන් ඒ වගේ කෘෂිකාර්මික පරිසරයක් මොකද්ද මේක හැඳින්වීම මේ හැඳින්වීම නම් කටපාඩම් කරන්න ඕනේ නැහැ හරි නිකන් බලන්න ආහාර අවශ්‍යතාව සපුරා ගැනීමට භෝගවගාව හා සත්ව පාලනය සිදු කර කිරීමට සකස් කළ පරිසර පද්ධතිය අතුමන ලියා ගන්න නිර්මිත sorry කෘෂිකාර්මික පරිසරය නම් වේ මමයි කියන්නම් ආහාර අවශ්‍යතාව සපුරා ගැනීමට භෝගවගාව හා සත්ව පාලනය සිදු කරන සකස් කර පරිසර පද්ධතිය කෘෂිකාර්මික පරිසරය නම් වේ මොකද්ද මේ කියන්නේ මේ අහන්නකෝ ආහාර අවශ්‍යතාව සපුරා ගන්න භෝගවගාව එතකොට කුඹුරකින් අපි කරන්නේ භෝගවගාවක් කරන එක බත් සපය ගන්න නේද ඊළඟට හේනකින් අපි කරන්නේ ආහාර අවස්ථාව සපුරා ගන්න භෝග වගා කරන එක පොල් වගාවක් වෙන්න පුළුවන් එහෙම ඒ පැත්ත හරි සත්ව පාලනය ගව පාලනය කරනවා එළු පට්ටියක් හදනවා වෙන්න පුළුවන් ළමයි ඒවත් ඇවිල්ලා අපේ ආහාර අවස්ථාව සපුරා ගන්න ක්‍රම. ඒතකොට ඒ භූමිය ඇති වෙන්නේ කෘෂිකාර්මික පරිසරවලට තමයි. උදාහරණ ලියා ගන්න කුඹුර කුඹුර හේන පොල් වගාව ඇති ඒ වගේ උදාහරණ හරි මොනවද මේ වෙද තියෙන ගැටලු අපි මේවා පරිසර කතා කරනකොට මේ වෙද තියෙන දැන් මේ නිර්මිත පරිසර ළමයි ඒතකොට ස්වභාවික නොවන නිසා බොහෝ විට ගැටලු ඇති වෙන්න මුලුවා මොනවද මේවා ආශ්‍රිතව ඇති වෙන ගැටලු 1 සතුන් උලා කෑම නිසා සන්තතිය අඩුයි පරිසර සන්තතිය අඩුයි සතුන් උලා කෑම නිසා පරිසර සන්තතිය අඩුයි මොනවායි පරිසර සන්තතිය කියන්නේ සන්තතිය කියන්නේ ස්වභාවිකව මේ ශාක තනකොළ ගස් හැදෙනවා මාන ගස් හැදෙනවා තව පොඩි පොඩි පැල හැදෙනවා එහෙම එහෙම ස්වභාවිකව පැල හැදෙන එක හරි ළමයි දැන් ඔය සන්තතිය කියන එක සාමාන්‍යයෙන් අත්තරදම භූමියක ස්වභාවිකව වෙන දෙයක්. ඒ කියන්නේ උදාහරණ මම අර කලින් කිව්වේ දමන සහ තලාව අපි හේනක් කරලා
හේන අතෑරියට පස්සේ එතන තනකොළ ගස් හැදෙනවා පැල වර්ග හැදෙනවා මේක ආය පොඩි කැලයක් බවට පත් වෙනවා ඒ තමයි පරිසර සම්පතියක් කියලා කියන්නේ එතකොට ඔන්න ඔය සම්පතිය මේ කෘෂි බිම් වල හරි අඩුයි ඇයි සත්ව පාලනයේ වෙදී සත්තු මේ උලා කරනවා මොද වෙන්නේ අර ශාක බහුලව වර්ධනය වෙන එක පාලනය වෙනවා පරිසර සම්පතිය කියන එක අඩු වෙනවා ඒ වගේම ජෛව විවිධත්වය මොකද වෙන්නේ අඩු වෙනවා ජය හරි අඩු ජෛව විවිධත්වය ළමයි සාමාන්‍යයෙන් දැන් ඔය කෘෂි බිමක වගේ සාමාන්‍යයෙන් ගත්තාම මේ කෘෂි ශාකයක් තියෙනවා ඒකට හානි කරන සතෙක් කෘමියෙක් ඉන්නවා කියනකොට එයාව කන මිය වගේ සතෙක් ඉන්නවා එයාව කන බකමුණේ ඔය වගේ සත්තු ඒ කියන්නේ පොඩි ආහාර දාම තියෙන්නේ සංකීර්ණ ආහාර දාම දැන් අපි ළමයි කියද වනාන්තරයකට වනාන්තරයක ඊටාම සංකීර්ණ ඔය වගේ ආහාර ජාල තියෙනවා සංකීර්ණ හැබැයි ඔය කෘෂි බිම ආශ්‍රිතව මේ මොකද වෙන්නේ ඊටාම සරල ආහාර දාම තියෙන්නේ හරි ඒ නිසා මොකද වෙන්නේ ජෛව විවිධත්වය හරි අඩුයි දැන් මනු කුඹරක කියලා කුඹරක එම් මහවල සත්තු ගැවසෙන්නේ නැහනේ ඔය කුරුල්ලෙක් ඇවිල්ලා යනවා ගොයම් මැස්සෙක් එනවා වගේ ඔය පොඩි සත්තු කීප දෙනෙක් තමයි ඉන්නේ ජෛව විවිධත්වය හරි අඩුයි හරි ඒ නිසා ඊළඟ හානිය තමයි ඒක ජෛව විවිධත්වය අඩු වීම පරිසර සම්පතිය අඩු වෙනවා ඒ වගේම ජෛව විවිධත්වය අඩු වෙනවා ලියාගත්ත නේද ඒක මං කිව්වේ සතුන් උලා කෑම නිසා සම්පතිය අඩුයි ශාක සම්පතිය අඩුයි දෙවැනි එක ජෛව විවිධත්වය අඩුයි ඊළඟට මේක පොඩි සංසන්දනයක් ගන්නවා මේ ස්වභාවික පරිසර සහ කෘෂිකාර්මික පරිසර වල වෙනස්කම් මොනවද ශාක ව්‍යාප්තිය සාමාන්‍ය ළමයි අපි දන්නවා ස්වභාවික වනාන්තර වගේ පරිසර වල ශාක ව්‍යාප්තිය වැඩියි කෘෂි බිම් වල ශාක ව්‍යාප්තිය අඩුයි ලියා ගන්න එහෙම ලියා ගමු ශාක ව්‍යාප්තිය ස්වභාවික එකේ වැඩි කෘෂිකාර්මික එකේ අඩුයි සතුන් ව්‍යාප්තිය එකත් එහෙමයි ස්වභාවික එකේ සතුන් ව්‍යාප්තිය වැඩි කෘෂිකාර්මික එකේ සතුන් ව්‍යාප්තිය අඩුයි ජලය හා පෝෂක ලබා දීම අපි ළමයි සාමාන්‍යයෙන් දැන් හිතනකොට සිංහරාජ කැලේට අපි ගිහිල්ලා ගස්වල වතුර දානවද පොහොර දානවද එහෙම නැහැ ස්වභාවිකව ලැබෙනවා ලියා ගන්න ස්වභාවික පරිසරයක ජලය හා පෝෂක ලබා දීම ස්වභාවිකව සිදුවේ හැබැයි කෘෂි බිමක අපි කුඹුරකට වතුර දෙන්න ඕනේ නේද පොහොර දාන්න ඕනේ හේනකට ඒ නිසා මිනිසා ලබා දිය යුතුය ලබා දිය යුතුය ඊළඟට අන්තිම ආහාර දාම සහ ආහාර ජාල මෙයලගේ ස්වභාවික පරිසරයක සංකීර්ණ ආහාර ජාල තියෙනවා සංකීර්ණ ආහාර ජාල ඇත කෘෂි පරිසරයක සරල ආහාර දාම තියෙනවා සරල ආහාර දාම ඇත රයිට් ඒ තමයි වෙනස්කම් අපි එනවා ඊළඟ පරිසරයට හරි ළමයි ඊළඟ පරිසරය කෘෂිකාර්මික වලට පස්සේ මෙන්න මේක කාර්මික පරිසරය මොකද්ද මේක හඳුන්වීම ඔගේ කොටුවක් තියෙන රූපයක් අඳින්න ඕනේ නැහැ හරි නිකන් තේරුම් නැහැ අපි නෝට් එකට එමු යම් කිසි නිෂ්පාදනයක් සිදු කිරීමට අවශ්‍ය ලෙස යන්ත්‍ර සූත්‍ර අමුද්‍රව්‍ය ශ්‍රමය හා ශක්ති සම්පත් ඒක රාශී කරගෙන ගොඩනගන ලද පරිසර තමයි ලියන්න කාර්මික පරිසර නම් වේ මොනවහරි නිෂ්පාදනයක් කරන්න සේවයක් ලබා දෙන්න යන්ත්‍ර සූත්‍ර අමුද්‍රව්‍ය ශ්‍රමය ඒක රාශී කරගන්න ප්‍රදේශ අපි කියනවා කාර්මික පරිසර කියලා උදාහරණයක් දැන් කරුණායක වෙළඳ කලාපය ගත්තාම නිමි ඇඳුම් නිෂ්පාදනය කරනවා එතකොට ඒවට අවශ්‍ය කරන යන්ත්‍ර සූත්‍ර තියෙනවා ඒ ගොඩනැගිලි ටික තියෙනවා ශ්‍රමිකයෝ ඉන්නවා අමුද්‍රව්‍ය තියෙනවා රෙදි පිළි නූල් වගේ දේවල් ඔන්න ඔය සියල්ල ඒක රාශියන ප්‍රදේශයක් අපි කියනවා කාර්මික පරිසරයක් කියලා රයිට් උදාහරණ ලියන්නකෝ උදාහරණ කටුනායක වෙළඳ කලාපය නැත්නම් ඇඟලුම් කර්මාන්ත ශාලා වගේ ගන්න පුළුවන් ඊළඟට අපි ගත්තොත් එහෙම තව උදාහරණයක් සිසිල් බීම කර්මාන්ත ශාලා උළු ගඩොල් කර්මාන්ත ශාලා වගේ දේවල් හරි උදාහරණ මෙවැනි කාර්මික පරිසර රටක සංවර්ධනයට හා මිනිසාට ප්‍රයෝජනවත් උවද ඒක කියන්න මේපයි මේවා මිනිසාට ප්‍රයෝජනවත් ඇත්තටම අපි ලංකාවේ දැන් යැපෙන්නේ මේවා මත තමයි හරි මේ ගාමන් ෆැක්ටරි වලින් තමයි අපි දැන් යැපෙන්නේ ඒ නිසා මේ හරි වැදගත් හැබැයි ඒ හරහා ඇතිවන
අහිතකර බලපෑම් තියෙන මොනවද ළමයි එකක් තමයි පරිසරයක හානිදායක රසායන ද්‍රව්‍ය මුදා හරිනවා නේද සමහර ලාවට ගන්න කිමිකල් ඩයි වගේ ඒවා ජල වලට මුදා හරිනවා ජල දූෂණය වෙනවා පස දූෂණය වෙනවා හරි වායු දූෂණය වෙනවා එහෙනම් ලියා ගන්න අහිතකර රසායන ද්‍රව්‍ය මුදා හැරීමෙන් පස ජලය වායු දූෂණය අහිතකර රසායන ද්‍රව්‍ය මුදා හැරීමෙන් පස ජලය වායු දූෂණය කර්මාන්ත ශාලාවල රසායන ද්‍රව්‍යින්ද පස ජලය වායු දූෂණය වෙන්න පුළුවන් ඒ වගේම පෝරණු වගේව ආශ්‍රිතව අධික තාපයක් පිට වෙනවා අධික තාපයක් පිටවීම අධික තාපයක් පිටවීම ඒ වගේම ළමයි සමහර ෆැක්ටරි වලින් එන ශබ්දයක් එනවා ඒ ශබ්දයෙන් ශබ්ද දූෂණය කියලා ලියන්න ශබ්ද දූෂණයක් සිදුවීම ශබ්ද දූෂණයක් සිදුවීම තව එකක් කොන ලියා ගන්න විෂ වායු පිටවීම විෂ වායු පිටවීම ඔවා තමයි කාර්මික පරිසර ආශ්‍රිතව තියෙන ගැටලු එන්න අවසානයක ජනාවාස පරිසර ජනාවාස හරි ජනාවාස පරිසර මොකද කියන්නේ මිනිසා තම වාසස්ථාන පිහිටුවාගත් ග්‍රාමීය හෝ නාගරික පරිසර ලියන්න ජනාවාස පරිසර වේ ජනාවාස පරිසර වේ අපි ඉන්න ගම් දැමේ ඉන්න නගර වගේ යවනවද ජනාවාස පරිසර රයිට් හැබැයි ළමයි දැන් මේකේ කාරණාව තමයි මිනිසා තමන්ගේ අවශ්‍යතා සංකීර්ණ වීමත් එක්ක ගොඩාක් වෙලාවට සැප පහසු ජීවිත ගතකරන මේ නගරවලට එකතු වෙනවා හරි ඒකත් එක්ක හැදෙනවා අවිධිමත් ජනාවාස පරිසර දැන් උදාහරණයක් තමයි ලංකාවේ වැඩිම ජනගහනයක් හම්බ වෙන්නේ කොළඹ ඇත්තටම කොළඹ නගරය කියන්නේ කොළඹ නගරේ ගොඩක් ඉන්නේ එහෙම ඒ ගමේ ඒ නගරේ මිනිස්සු නෙමෙයි ගොඩක් ඉන්නේ ලංකාවේ හතර වටින්ම අපෝ සමහරට හම්බන්තොට පුත්තලම රත්නපුරය අනුරාධපුරය පොළොන්නරුව රයිට් අම්පාර වගේ හැම තැනින්ම මිනිස්සු මේ නගරවල කොළඹ නගරේ ජීවත් වෙනවා හේතුව රැකියා ලබා ගැනීම නැත්නම් අධ්‍යාපනය වගේ විවිධ කාරණා හින්දා මොකද වෙන්නේ මේ නගරවලට ඇවිල්ලා ජීවත් වෙනවා ඒතකොට මේකත් එක මොකද වෙන්නේ සමහරලාවට සමහර මිනිස්සු ඊට පස්සේ මේවම් පදිංචි වෙනවා සමහරලාවට ඒ නිසා ඔය වෙළඳාම් වීම කරන කට්ටිය සමහරලාවට නිර්මාණය කර ගන්නවා අවිධිමත් ජනාවාස පරිසර අපි දැන් බලන්න යන්නේ මේ නාගරීකරණයත් එක්ක ඇතිවන අවිධිමත් ජනාවාස වලින් ඇතිවන ගැටලු මොනවද කියලා බලමු ළමයි අවිධිමත් ජනාවාස වලින් එකක් තමයි දැන් මේ 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 වගේ මේ ගොඩනැගිලි ගම් දැන් ඔයාලම ගොඩක් අර මේ අපි කියනවා මොනවද ඒවට මේ ෆ්ලැට් වගේ හදාගෙන සමහරලාවට ඒවට කියන්නේ මොනවද මුඩුක්කු රයිට් මුඩුක්කු කියලා කියන්නේ ඒ වගේ يعني අවිධිමත් ගෙවල් හරි ලෑලි වලින් හදාගත්තු හරි තහඩු ගහලා ඒ වගේ නියම් මුඩුක්කු නිවාස ඒ වගේ ගොඩාක් ඔය කොළඹ නගරේ තියෙනවා හරි කොළඹ නගරේ හොඳ සුවපහසු මේ ගෙවල් තර නෙමෙයි තියෙන්නේ මුඩුක්කු නිවාස මහා ගොඩක් තියෙනවා හරි එතකොට ළමයි ඒව හරි ඉඩකට අඩුයි ඒක ලොකු ගැටලුවක් හරි ඒක සමාන එක ගෙදරක දොරක් ජනේලයක් අරිද්දී හැවෙද බිත්තිය වදිනවා ඒ වගේ එක ලං ගෙවල් තියෙනවා හරි ඒක ගැටලුවක් ලියන්න මේ මේ අපි කර තියෙන අන්තිමට ඒ ගැටලුව ටික ලියා ගන්න ඒක ලියන්න ඉඩකඩ අඩුවීම ඉඩකඩ අඩුවීම එක ළඟ ගෙවල් තියෙනවා ඉඩකඩ අඩුයි ළමයි ඉඩකඩ අඩුවත් එක මොකද වෙන්නේ හොඳ වාතාශ්‍රයක් ලැබෙන්නේ නැහැ ඇයි ගෙවල් එක ළඟ ඒ නිසා පිරිසු වාතාශ්‍රය ආලෝකය අඩු වෙනවා ලියන්න ආලෝකය වාතාශ්‍රය අඩුවීම ආලෝකය වාතාශ්‍රය අඩුවීම ආලෝකය වාතාශ්‍රය අඩුවීම තමයි ඊළඟට දැන් එකලන් ගෙවල්නේ එහෙන කුණු දාන්න තැන දැන් සාමාන්‍ය අපේ ගෙදර කරන අපිට වත්තේ කුණු දාන්න තැනක් හදා ගන්න පුළුවන් ඉඩක් කඩක් තියෙනවා නම් හරි මේ ළමයි මේ 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 මිනිස්සුන්ට දැන් ෆ්ලැට් වල ඉන්නව නම් හෝ මුඩුක් වල ඉන්නව නම් එහෙම කුණු දාන්න තැන නැහැ නිසා කුණු මොකද වෙන්නේ එකතු වෙනවා කැලිකසල එකතු වෙනවා හරි ඒ නිසා අපද්‍රව්‍ය ක්‍රස්ටිම තව ගැටලුවක් ඉතින් ගොඩාක් අර කරන අග්‍රසභාවය වාහනයකට දානවා කුණු කඳු කොට ගහනවා එකතු වෙනවා හරි අපද්‍රව්‍ය ක්‍රස්වීම අපද්‍රව්‍ය ක්‍රස්වීම තමයි ඊළඟට අනිත් එක තමයි මේ මේ සනීප ආරක්ෂාව හරි අඩුයි දැන් මට මතකයි වදයන් අපි මොකද කැම්පස් එකේ ඉන්න කාලේ එක කාලයක් අපි මේ ඔය හොස්ටල් එකෙන් අපි හොස්ටල් එක පොඩි අලුතරියාවකට අපි ඔය දැම්ම බොරල පැත්තේ මේ බෝඩිමකට අපිට තිබ්බ බෝඩිම හොඳයි ගියක් අරනුනේ අපි එතන යන්න යන්නද පාර යන්න තිබ්බ වත්තක් මැද්දෙන් හරි නමයි දැක්ක දේ හරි හවසට එහෙම
එක ටැප් එකක් තියෙනවා එතන තමයි ගොඩාක් කට්ටිය රෙදි හොදන්නේ නාන ඔක්කොම හවසට ඒ මිනිස්සු කරලා එක ටැප් එකක හරි වැසිකිලි කීපයක් තිබුණේ ඒතර අර ඒ කියන්නේ මම දැක්ක දේ මිනිසුන්ද ඒ වැසිකිලි පහසුකම් ජල පහසුකම් හරි අඩුයි ඉතින් ඒ නිසා මොකද වෙන්නේ ඒ සනීප ආරක්ෂාව වෙන හරි අඩුයි ළමයි ප්‍රතිවල මිනිසුන්ද කියන්නේ එක තැන ඔක්කොම කට නාන්නේ රෙදි හොදන්නේ වොෂ්රූම් එක ඔක්කොම තියෙන්නේ පොඩි සීමිත කීපයක් හරි ඉලියන්න හින්දා සනීප ආරක්ෂක පහසුකම් දුර්වල වීම ළමයි ඒ නිසා වෙන අනිත් තැනේ මොකද්ද රෝග වසංගත තත්ත්වයට පත් වෙනවා ලෙඩක් හැදුනොත් එහෙම ඒක ටැප් එකේ හිටනවා ඒක ටැප් එකේ වතුර ගන්නවා කියන්නේ ලෙඩක් හැදුනොත් එහෙම පැතිරලා යනවා හරි රෝග වසංගත තත්ත්වයට පත් වීම දැන් ඔය කොවිඩ් කාලේ එහෙම ඒ පැතිවල වේගෙන් පැතිරලා ගියා හරි තත්ත්වයට පත් වීම ඊගව එක ගිනි ගැනීම ජල ගැලීම් බහුල වීම වැස්සතේම ටග් ගාලා වතුර ටග් ගාලා වතුර අයි බහින්න දෙන්නේ නැහැ නේ ටග් ගාලා යට වෙනවා ගිනි ගැනීම ජල ගැලීම් බහුල වීම තව ගැටලුව තමයි මේ පැතිවල සංස්කෘතික හා සමාජීය ගැටලු වැඩි. ඒ කියන්නේ මත්ද්‍රව්‍ය වගේ දේවල් විවිධ සංස්කෘතික හා සමාජීය ගැටලු මේ පරිසරවල තියෙනවා. හරි. ඒක වෙනම කල්ස එකක්. හරි. සංස්කෘතික හා සමාජීය ගැටලු බහුල වීම. ඕවා තමයි මේ පරිසරවල තියෙන ගැටලු. ඒකත් එක්ක ඔයාලගේ පාඩම ඉවර වෙනවා. ඔය ටික බලලා පාඩම් කරගෙන යන්න.